මිලිලීටරය එකකින් හැදියකි රටක් එනු කෙනෙක් තිපෙන ළමයි හදාගන්නම IMF එකට යන්න වෙනවා තේරුණා එන්නේ නැණි කිව්වා ගෙදර සීනියර කලබල වෙන්න එපා කලබල වෙන්න එපා වාසිය මෙතින් ඉඳලා ගමු පතිවත මිලිලීටරයට මිලියන 40 ඉරක් 100 හොන්න වැඩි මිලිලීටරයකින් හැදියකි රටක් අපි එහෙමයි මාසයකට එකක් නෙමෙයි මිලිලීටරයට මිලියන 40 ඉරක් 100 පමණ වේ මම මේ කල්පනා කරේ නිකමට හරි බිම්බෝ ඒව ප්‍රමාණය ආවොත් එක ගෑනු කෙනෙක් තිපෙන ළමයි හදාගන්නම IMF එකට යන්න වෙනවා තේරුණා ඒක වෙලාවට එහෙම නොවුනේ අපි මේ මිලිලීටරයට මිලියන ගණන් ඒවලා කිසිම ලයින් එකක් නැතුව ඉන්නවා ඒකටත් එක අපි ස්ත්‍රී අපි නෙමෙයි මේ ශුක්‍රාණු හරි අපිදී අනුකම්පාවෙන් බලන්න දෙයක් නැහැ මම මේ කියන්නේ කි ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගය ඇතුළේ ඉන්නවා අනේ අහිංසකයෝ පැය කීයක්ද 48ක් 72ක් ඒ කියන්නේ දවස් දෙකක් හෝ තුනක් ඉන්නවා ඩිම්බේ හොය හොය ඩිම්බය උපරිම කීයද බලන්නේ 24යි එන්නේ නැණි කිව්වා මිසින් ලීටර ගණන් එන්නේ නැහැ පණිට්ටුව කරගෙන යන්න වෙන්නේ ලියමු මේ චුට්ටක් මොන සැකරයිඩ් ලක්ෂණ බලපන් බලන් බලන්කෝ ෆ්‍රක්ටෝස් කියන්නේ මොන සැකරයිඩ් කියන්නේ බලපන් බලපන් ස්පටිකීකරණය කළ හැකි පැණි රස ඇති ඔන්න ඔන්න පුංචි හිතේ සංකල්පනා එච්චර කලබල වෙන්න බෑ හරි ඒ ෆ්‍රක්ටෝස් තියන්නේ ලොකු සාන්ද්‍රණ වලින්ද සුළු සාන්ද්‍රණ වලින්ද සුළු සාන්ද්‍රණයි හරි නැත්තං ආයේ එහෙම එහෙම මේ පැනලා නැහැ කිසිම කෙනෙක් පාපිසක් ඉතර වෙන්නේ නැහැ කූඹි ගෙනින් ගුල් බඳිනවා ගෙදර සීනියර කලබල වෙන්න එපා කලබල වෙන්න එපා තේ හදන ගානේ සිප් එක අරිනවා ඒ වක් යන්න ඕන නැත්තං මුං කවද ඒකේ වලල තේ හදන තේ මොන්න හම්බෙන්නෙත් නැහැ සම්බෝලයක් අන්න හම්බෙන්නෙත් නැහැ ඊළඟ ඔන්න අද දෙහි නැතුව සම්බෝලේ හැදුවා. ලෙමු මේ ළඟදී මොකද්ද කවුද ලියලා? මේක යෝනි මාර්ගයේ මේක ගර්භාෂයේ මෙතින් ඉඳලා ගමු පතිවත. ඒක එඩිට් කළා ඊට යටින් මම ඉන්නවා මේ. මට hinaගේ පතිවතට පල්ලෙන් මං ඉන්නේ එකයි. හා කන්‍යා පටලියේ තියෙන මේ යෝනි මාර්ගයේ මෙන්න මේ හරියි. ඒක කියලා දෙලා ඉන්න නැත්නම් මේ පාඩම කොච්චර ගන්නවත් වැඩක් නැහැ. නිකන් හිතේ එකක් තියාගෙන ඉන්නේ කන්‍යා පටලේ තියෙන්නේ යෝනි විවරයෙන් පොඩ්ඩක් ඇතුලේ සෙන්ටිමීටර කීපයක් වින්ද මීක් නෑ පේනවද මේ ඕම හිතල්ලක හැමදාම මේවනේ පන්ති නිකන් හිතන්න දැන් පළමු සංසර්ගයේදී මේක හරහා ශිෂ්ණයක් යනකොට ඉඳ මදිනේ එතකොට මේ පටලිය කැඩෙනවා. ඒ කැඩෙද්දි තැන් තැන් වලින් කැඩෙද්දි තමයි අර මොන වාහනේ වෙන්නේද? රුධිර වාහනේ වෙන්නේ. බ්ලීඩ් වෙන්නේ ඒකයි. දැන් මේ වගේ හයිමන් එකක් තිබිලත් බ්ලීඩ්ුනේ නැත්තම් එතකොට තේරුණා? බ්ලීඩ්ලා නේ. එහෙනම් තේරුම් ගන්න. මිනිහගේ මිලිලීටරයක් තියෙනවා වෙනක වෙනම දෙයක්. ඒක අපිට කරන්න දෙයක් නෑ. තේ අනිත් එක තමයි මේ මේ ගෑනු කෙනෙක්ගෙන් මෙහෙම ඩිම්බයක් මෝචනය වෙන්නේ හැමදාමද නෑ නෑ ඕන වෙලාවක පුළුවන්ද එහෙම බෑ මේ පිටරාපයක් දානවා වගේ නෙමෙයි මේක ඕන වෙලාවක පුළුවන් එකක්ද මේක නෑ නෑ තේන්නද හැබැයි ශුක්‍රාණු පිට වෙන්න පුළුවන්ද ඔව් කියලා මේ කියන්නේ මේ පුතා කියලා නැතිනම් ඒ පුතා කියන දේ තමයි මම පුතා කියන එකක් තමයි ඈ කවිත මොකද කියන්නේ? ආ එන කියන්න බෑ හැමෝම. කවදට එකයිද? අගරුවද? කොහේ? කවද්ද කියන්න බෑ? මාසෙට එකයි. මෙතෙන්ට පැනලා දැන් මුන් ටික කතා වෙලා දෙපැත්තට බෙදලා යනවා මේ අපි මෙහෙන් යන්නම් කොහෙන් හරි හම්බුනොත් එහෙම මෙහෙන් හම්බුනොත් එන්න බලා මෙහෙම ඔහොම 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 මේවා කළා. යනවා. ඔසින් මුන් දන්නේ නෑනේ මෙහෙ යනකොට ඉතින් මුන් ටික කවදාකවත් මොනවත් වෙන්නේ නැ මෙන්න මෙරි මැරෙන්න වෙන්නේ. හරි? මේ කනගාටුවෙන් මේ වෙන්න වෙන්නේ බානෝ අයත් ඇවිල්ලා බලා ගන්න බලන්න බලන්න හරි වයස ප්‍රශ්නයක් නැහැ මේ වට හොඳට බලන්න
මේවා කිසි ප්‍රශ්නයක් තියෙන දේවල් නෙමෙයි. ශුක්‍රාණු ජනනයේ ජීවිත කාලය පුරාම සිද්ධ වෙන දෙයක්. ගැප් ගිල ළඟටම යන ශිෂ්ණ හොයාගන්න නෑනේ. එහින්දා මැදින් ඉවර වෙන හින්දා එක්ක මැදටවත් යන්නේ නැති හින්දා මේක අර ගැප් ගිල පැත්තටවත් යවා ගන්න උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. ශුක්‍රාණු මොනවද කරන්න ඕනද? විදින්න පුළුවන් වෙන ඕන. ඉජකියුලේට් කරන්න කිසි කිසි ගාලා. සද්ද වෙනස් වෙන්න පුළුවන්. පිරිමියාගේ එහෙම නෑ. මේ මේ බොහොම අඩු වියදම් සිවිලිම මගේ. හරි. දෙකම එකම මැසේජ් එකෙන් කරන්න. ශුක්‍රාණු වෙන වෙලාවට මුත්‍රා බ්ලොක් වෙනවා. මුත්‍රා වෙන වෙලාවට ශුක්‍රාණු බ්ලොක් වෙනවා. එහෙම මේ මේ දෙක පැටලෙන්නෙත් නෑ. සංසර්ගයේ වෙලාවේ. එක එක්ටුව කරලා. ඒ වගේ බලු වැඩ අපි ළඟ නෑ. හරි. නැත්තම් හිතේ බයිට මුලින් චුවේ ඒකයි. කාමරේ වපු ගමන් චුව කරගෙන. වෘෂණ වලට මේ දේහ වලට වඩා වෘෂණ වල උෂ්ණත්වය අඩුයි. සිසිල්. හරි. එතකොට දැන් මේ කියන දේවල් වලට හා හා කියවට කමන්නේ නෑ. ඔළු වනන්න ඕනේ. කෙල්ල ඔහෙ හෙලෙන්නේ නෑ ඒ පාර. ඔව් හා හා කියවට කමන්නේ නෑ නේද? ඔව් කිව්වොත් ඊපස්සේ තියෙන්නේ. ඔල්ලගේ නුවරෙලිය. හා එතකොට දැන් නුවරෙලිය ගිහිල්ලා වාහනේ බැල බලනකොට මෙන්න යකෝ නෑ. එතකොට ඒකට හේතුව අපි යන්නේ පැන්ඩෝල් ගේනවා. තේ ගේනවා. මේ බලන්නකෝ ඉතින් අපි ළඟ තියෙන දේවල්. බල දන්නේ නේ. එතකොට එහෙනම් ඔන්න විදින් විට ඇති වෙන විදින් නැති වෙන ගතික view. රුධිරය පොම්ප කරනවා 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 ගන්නේ නෑ ආයදලා. දැන් මොකද ඉන්නේ ඇතුලේ ද්‍රවස්ස ටික පින්නේ. වැඩි. එතකොට තමයි ඒ අංශක ගාන වෙනස් වෙන්නේ. කෙලින්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරනවා. හරි. ගෑ මූණේල කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් පැසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන හරි වුණොත් ලේ වහනේ වෙලා අධික රුධිර වහනේ වෙලා තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔව් ඈ